රටේ ජනතාවට වෙච්ච අගතියක්. රටේ ආරක්ෂාවට හානිකර සිද්ධයක් සිද්ධ වුණාම ඒක සිද්ධ වුණ ආකාරය මොකක්ද කියන එක ජනතාව දැනුවත් කිරීම බුද්ධි තොරතුරු එලි කිරීමක් නෙවෙයි. මොකද ජනතාවට අනිවාර්යයෙන්ම අයිතියක් තියෙනවා. එවැනි දෙයක් වුණාම ඒකට වග කියුත්ව කවුද, කාගේ නොසැලකිල්ලෙන්ද මේක සිද්ධ වුණේ, යම් යම් අඩුපාඩු තිබිලා තියෙනවද, ඒවා වෙනුවෙන් ක්‍රියා කළ යුතු උදවිය ඒ රාජකාරි පැහැරලා තියෙනවද, ඒවා දැන ගැනීමේ අයිතියක් තියෙනවා ජනතාව. ඒකන්ද ඒක කතා කිරීම හෝ ඒක ගැන ජනතාව දැනුවත් වීම මාධ්‍ය හරහා වෙන්න පුළුවන්, වෙන මාර්ගයකින් වෙන්න පුළුවන්. ඒක බුද්ධි තොරතුරක් එලි කිරීමක් හැටියට අපට සලකන්න බෑ. ජාතික රහස් එලි කරනවා කියලා වැරදි මතයක් ගොඩ නැගිය යුතු නැහැ. එහෙම කියන්නේ මේ දේවල් ගැන දැනුමක් නැති කට්ටිය. සමහරු හිතනවා සුවක්කුවක් ගත්තම සුවක්කුවෙන් කොච්චර දුර වෙඩි තියන්න පුළුවන්ද කියලා කිව්වොත් ඒක බුද්ධි තොරතුරක් කියලා. නමුත් එහෙම කියන්නේ ඒගොල්ලෝ ඒවා ගැන දන්නේ නැති හින්දා. සමහර වචන අල්ලගෙන අර බණ්ඩා නගරයට ගියා වගේ සමහරු ජීවිතයට අහලා නැති වචන මෙතන කියවුණා. දැන් එදා අයිස් ඔන්ලි කියන වචනේ කියවුණා. සමහරලාට පටලගත්ත මිනිස්සු හිතුවක් දන්නේ නැහැ මේක අර අයිස් ඔන්ලි නෝ සෝඩා කියලා කිව්වගේ කියලා හිතුවක් දන්නේ නැහැ. ඒතර කතා කරේ ඒ අයිස් ගැන නෙමෙයි, මේ ඇස් දෙක ගැන. ඒ අයිස් ඔන්ලි කියන වචනය මේ හමුදාවේ විතරක් පාවිච්චි කරන වචනයක් නෙමෙයි, මේ පොලිසිය පමණක් පාවිච්චි කරන වචනයක් නෙමෙයි. ඒක ලෝකයේ හැම හමුදාවලම පාවිච්චි කරනවා, ලෝකයේ හැම පොලිසියෙන් පාවිච්චි කරනවා, බුද්ධිංශ පමණක් පාවිච්චි කරන වචනෙකුත් නෙමෙයි. ඒක හන්ද අයිස් ඔන්ලි කියන වචනේ කිව්වා කියලා මම දැක්කා හතර පහ දෙනෙක් ඒක පටලවාගෙන දඟලනවා. ඒගොල්ලෝ හිතුවේ මං හිතන්නේ මේ අයිස් ඔන්ලි නෝ සෝඩා කියලා කිව්වා කියලා තමයි ඒගොල්ලන්ට මං හිතන්නේ. ප්‍රශ්නේ ආවේ. නමුත් ඒක බුද්ධිංශ පාවිච්චි කරන විශේෂ වචනයක් නෙමෙයි. ඒ පොදුවේ පාවිච්චි කරන වචන තියෙනවා. රෙස්ට්‍රික්ටඩ් කියලා වචනයක් පාවිච්චි කරනවා. සීමාන් විතයි කියලා. ඒක අපි අපේ ලියුම් වලට දානවා වගේම අනිත් හමුදා සමහර ත්‍රස්තවාදීනුත් දානවා ඒගොල්ලන්ගේ ලියුම් වලට. ඊළඟට සීක්‍රට් කියලා දාන්න පුළුවන්. ඊටත් වඩා රහස් ගත නම් ප්‍රොප් සීක්‍රට් කියලා දානවා. ඒවා අපි විතරක් පාවිච්චි කරන ඒවා නෙමෙයි. මිලේනියම් සිටි පාවාදීම දේශපාලන අවශ්‍යතාවක් මත ගොතන ලද කතාවක් බවද සරත් ෆොන්සේකා මහතා තේරීම් කාරක සභාව හමුවේ හෙළි කළා. මේ මිලේනියම් සිටි පාවාදීම කියන එකත් දේශපාලන අවශ්‍යතාවයක් මත හදපු කතාවක්. මිලේනියම් සිටි පාවාදීම කියන එකත් මම ওই මිලේනියම් සිටි සිද්ධිය වෙනකොටම යාපන ආඥාපති හැටියට හිටියේ. ඇත්ත වශයෙන්ම ඒ මිලේනියම් සිටි එකේ තිබුණ සැඟවුණ ස්ථානයේ ඒ නිවසේ ඒ හිටපු කණ්ඩායමක් හිටියා. බුද්ධිංශ කණ්ඩායමක් තමයි. නමුත් ඒගොල්ලෝ අහුණාට පස්සේ ප්‍රසිද්ධියක් දුන්නා. මේගොල්ලෝ තමයි දුරදිගු විහිදුම් කරේ, LTT ත්‍රස්තවාදීන්ට පහර දුන්නා, ඒ වගේ බොරු කතා මවල පෙන්නුවා. ඒ කාලේ වෙනකොට ඇත්තටම දුරදිගු විහිදුම් කරේ අපේ විශේෂ බලකාය විතරයි. දුරදිග මෙහෙයුම් මේ කාලේ වෙනකොට එක මෙහෙයුමයි සාර්ථක කරලා තිබුණ විශේෂ බලකාය මුලතිව් කැලේ එක මෙහෙයුමක් කරලා තිබුණා. ඔය ගෙදර හිටපු බුද්ධ්‍යංශයට දුරදිග මෙහෙයුම් තියා එතන හිටිය බාරව හිටපු එක්කෙනා සාජන් කෙනෙක් හිටියේ. ඒ පුද්ගලයා මම හතරවෙනි ලංකා පාබල හමුදා යන දෙන්න නිලධාරී ඉන්නකොට මගේ යටතේ හිටපු කෝප්‍රල් කෙනෙක් ක්ලාක් කෙනෙක්. ඔය අංශයේ බාරව ඉන්නකොටත් එයා මං හිතන්නේ ලිපිකරුවඩක් කරන්න ඇති. හොඳට බඩ අඟල් 48ක් 50ක් තියෙන කෙනෙක්. දුගදුරු ඉහදුන් තියා පඩි තට්ටු දෙකක් තුනක් පඩි පෙළක්වත් නැගින්න බැරි මිනිහෙක්. ඒ වගේ කට්ටියත් එක්ක එවැනි විහිදුම් වලට ගියා. එවැනි බුද්ධිංශ නිලධාරීන්ගේ නම් ගම් එළියට ආව. ඒගොල්ලෝ පාවා දුන්නා කියලා දේශපාලන අවශ්‍යතාවයට ඒ වෙලාවේ හැදුවා කතාවක්. ඊට අමතරව ඒගොල්ලෝ ගාව තිබුණා යුද ටැංකි ප්‍රහාර කවි තිබුණා. ඊළඟට ක්ලේමෝ බෝම්බ කියලා තියෙනවා අර වයර් වලින් හරි එහෙම නැත්නම් දුරස්ත පාලක මදීන් මූනිස්සන් ගොඩක් දාලා ඈතේ තියලා පුපුරවන බෝම්බ. ඒ වගේවත් ඇත්තටම කොළඹේ ඉන්න සේෆ් හවුස් එකේ ඉන්න බුද්ධිංශ කට්ටියකට ඒ වගේ අවියවුද තියා ගැනීමට කිසි අවශ්‍යතාවයක් නැහැ. ඒ කැලෑවලට යන දුරදිග විහිදුම් කට්ටිය ඒගොල්ලෝ යාවි පාවිච්චි කරනවා. නමුත් ඒව කවදාවත් ක්‍රියාන්විත ප්‍රදේශයෙන් කොළඹට ගේන්නේ නැහැ. විශේෂ බලකාය ඒව පාවිච්චි කරාම ඒව ආපහු එනකොට අනුරාධපුරේ හරි වවුනියාවේ හරි තියලා තමයි යන්නේ. එතකොට මේ ස්ථානයේ අවියවුද තිබුණා. එතන ඇත්තටම මටත් සැකයක් තිබුණා මේ කට්ටිය මොනවද මෙතන කරේ මේ අවියවුදත් එක්ක. ඒක හන්දේ මිලේනියම් සිටි කතාවත් ඒ වෙලේ තිබුණ දේශපාලන වෙනසත් එක්ක 2002න් පස්සේ එයා ආණ්ඩුව හදාගත්තා. කලින් තිබුණ ආණ්ඩුවට මඩ ගහන්න. එතකොට මේවත් ඒ විදිහටම පටලලා ඒ මාර්ගෙම ගෙනියන්න හදන එකෙන් තේරෙනවා මේ දේශපාලන වාසි ගන්න හදන කතා තමයි මහජනයා නොමග ඇරලා දේශපාලන කතාවක් හදලා නැවත වරක් මිලේනියම් සිටි පාවාදීමක් වගේ පාවාදීමක් වුණා කියලා අර කතාව ගොතලේ හැදුවා වගේම නැවතත් ඒ පිරිසම නැවතත් කතාව ගොතල හදන්න හදනවා.